Hi guys, කොහොමද ඉතින් ආලට? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අද මං ආවේ Cinneamon Grand Hotel එකට. ඉතින් ඒකේ අපි ගත්ත experience එක ඔයාලත් එක්ක share කරගන්න තමයි මම මේ video එක අරගෙන ආවේ. ඉතින් දිගටම මගේ video එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි අද ආවේ Cinneamon Grand Hotel එකේ The Lagoon කියන restaurant එකට. මේක seafood restaurant එකක්. ඉතින් ඔයාලත් ආවොත් වෙනස්ම experience එකක් ගන්න පුළුවන් වෙයි මෙතනදී. මෙතනට ගියාම මුලින්ම අපිට හම්බෙනවා beverages and cocktail menu එක. ඉතින් ඒකෙන් කැමති එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට appetizer menu එක හම්බෙනවා. අපි beverages නම් ගත්තා. ඒ වුණාට appetizer ගත්තේ නැහැ. ඊට පස්සේ තමයි අපිට main course එකේ menu එක එන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ menu එක. මේකෙන් අපි ගන්න කෑම එක select කරගන්න තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට. ඒක මම ඔයාලට ඉස්සරහට කියන්නම්. අපි ගන්න seafood items ටික මොනාද කියලා තීරණය කරන්න අපි seafood තියෙන තැනට යන්න ඕනේ. ඉතින් මේ හැම seafood එකකම ග්‍රෑම් 100කට අදාළ ප්‍රයිස් එක ගහලා තියෙනවා. අපි ගන්න ග්‍රෑම් ගානට තමයි අපේ bill එකට ප්‍රයිස් එක එකතු වෙන්නේ. අපි ගන්න seafood ප්‍රමාණය අපිට කැමති ස්ටයිල් එකට හදලා දෙනවා. ඒ කියන්නේ menu එකේ තියෙනවා Chinese, Thai, Sri Lankan, Indian styles. ඒ styles වලට අදාළ dish තියෙනවා වෙනම. ඉතින් අපිට කැමති ස්ටයිල් එක කැමති dish එකක් select කරගන්න පුළුවන්. මේ menu එකේම දාලා තියෙනවා අපි ගන්න seafood එක හොඳටම ගැලපෙන ස්ටයිල් එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ඉස්සෝ ගත්තොත් එහෙම ඒකේ අපි ගන්න ස්ටයිල් එක චයිනීස් නම් ඒ චයිනීස් වල තියෙන dish වලින් ඉස්සෝ ගැලපෙන්නේ මොනාටද කියලා ඒකෙම menu එකේම සඳහන් වෙනවා. ඉතින් එහෙම menu එකේ දාලා තිබ්බත් අයිඩියා එකක් ගන්න බැයි නම් අනිවාර්යම මැනේජර් කෙනෙක් help කරනවා. අපි කලින් අහලවත් නැතිනම් තියෙනවා menu එකේ ඒ නිසා manager කෙනෙක්ගෙන් help එකක් අරගෙන ඔයාලට ගැලපෙනම dish එක select කරගන්න. මොකද සල්ලි ගෙවලා අපි ගන්න කෑම එක කන්න බැරි වුණොත් ඒක අපරාධ වෙනවා. ඉතින් අපිට මුලින්ම ලොකු idea එකක් තිබ්බේ නැහැ අපි හතර දෙනාට ගන්න ඕන ග්‍රෑම් ගන්න කොච්චරක්ද අපි යන්න ඕන dish එක මොකද්ද කියලා. ඉතින් අපි manager කෙනෙක්ගෙන් help එකක් ගත්තා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා උදව් කරනවා. අපි හතර දෙනාට අපි ISO ග්‍රෑම් 200යි දැල්ල ග්‍රෑම් 200යි ගත්තා. ඊට පස්සේ අපේ චයිනීස් හරි තායි හරි ස්ටයිල් එකකට මේක හදා ගන්නවා කියලා හිතුවට අපිට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ අපි සිලෙක්ට් කරගන්න ඕන ඩිෂ් එක මොකද්ද කියලා. يعني හදා ගන්න ඕන විදිහ මොකද්ද කියලා. ඉතින් ඒකටත් අපි මැනේජර්ගෙන්ම help එකක් ගත්තා. අපි යාගෙන් ඇහුවාම එයා රෙකමන්ඩ් කරා එයාලගේ හොඳම ඩිෂ් කිහිපයක්. ඉතින් ඒකෙන් දෙකක් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මේ රෙස්ටුරන්ට් එකේ වටපිටාවත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් එළිය ඉඳගෙනත් ඕනනම් කෑම ගන්න පුළුවන්. ඒ වුණාට වැස්ස දවසක් නිසා අපි කවුරුත් එළියට ගියේ නැහැ. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කෑම ටික. මෙතන සීෆුඩ් අයිටම්ස් වලට අමතරව වෙජිටබල් රයිස් එකක්, නූඩල් එකක්, ඒ වගේම නිර්වාන් බබාට චීස් පැස්ට් එකක් ඕඩර් කළා. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු grill shrimp on broch bun කියන ස්ටාර්ට් එක. ඉතින් ඒකත් හරිම රසයි. විශේෂයෙන්ම කියන්න ඕනේ කස්ටමර් සර්විස් එක ගැන. හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා. හරිම හොඳයි ස්ටාෆ් එකේ කට්ටිය. ඉතින් ඔයාලත් ගියොත් ඒක ඔයාලටත් දැක ගන්න පුළුවන් වෙයි යාලා කොහොමද කස්ටමර්ස්ට help කරන්න කියලා. දන්නේ නැති දේවල් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අහලා දැනගන්න පුළුවන්. මම මේ හැම ඩීටේල් එකක්ම කියන්නේ ඔයා ෆස්ට් ටයිම් මේකට යන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා ගියොත් ඔයාලටත් අයිඩියා එකක් අරන් යන්න පුළුවන් නිසා. දන්න කට්ටියත් ඇති, ඒ වුණාට නොදන්න කට්ටිය වැඩි ඇති. ඒ නිසා තමයි මම මේ හැම ඩීටේල් එකක්ම කිව්වේ. නිර්වාන් බබාට කියලා ක්‍රීම් පැස්ට් එක ගත්තට එයා කෑවේ රයිස් එක. ඉතින් අන්තිමටම ක්‍රීම් පැස්ට් එක කන්න සිද්ධ වුණේ අපිට. මේ රෙස්ටුරන්ට් එකේ කෑමත් හරිම රසයි. ඕවරෝල් ගත්තම ඔක්කොම වගේ හරිම රසයි. ඒ වගේම කස්ටමර් සර්විස් එකත් උපරිමෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා කාට හරි රෙකමන්ඩ් කරනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම රෙස්ටුරන්ට් එකක් තමයි මේ Cinneamon Grand එකේ ද ලැගුන් කියන රෙස්ටුරන්ට් එක. අපි අන්තිමටම ඩෙසර්ට් උත් ගත්තා. ඉතින් ට්‍රයි කරලා බලන්න ඕන නිසා පුඩින්, ගුලාබ් ජාමුන්, චීස් කේක් තමයි ගත්තේ. අපි ඔක්කොම ෂෙයා කරගෙන රස බැලුවා. ඒ ඔක්කොම හරිම රසට තිබුණා.
මේ විදිහ වීඩියෝස් බලන්න Life with MD මගේ channel එක subscribe කරන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම තමයි ඔයා මේ restaurant එකට කලින් ගිහින් තියෙනවා නම් යන්න හිතාගෙන ඉන්නවා නම් comment කරන්න. තවත් මේ විදිහ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම bye.